ගංගාවක් වගේ ගලන අම්මගේ ආදරය මහ වනස්පතියක් වගේ සිසිලස දෙන අම්මගේ එසෙනෙහස රැකවරණය ගැන අදත් අපි ඔබට කතා කරන්න හිතුවා. ඔබ අහල ඇති සුදු ඇත්පොව්වෙක් සුදු නෙළුම හොඳින් ගෙන ගීතය. ලංකාවේ ඉන්න අපේ රටේ ඉන්න ප්‍රවීණ ගේයපද රචකයෙක් වෙච්ච බන්දුල නානායක්කාර වසම් කියන ගේයපද රචකයා වාඩි වෙලා ඉන්නවා කොළඹ ජයවර්ධනපුර මහරෝහලේ දරු ප්‍රසූතාගාරයේ ඉදිරිපිට අසුනක. ඒ ඔහුගේ ආදරණීය බිරිඳගේ දෙවනි දරු උපත සිදුවෙන දවසේ. ඒ ඉඳගෙන විවිධ දරු සුරතල් වල සහ ඒ දරුවෝ ගැන හීන මවන ලෝකයක තනි වෙලා හිටපු ටිකක් විපලිසර මොහොතක හදවත ටිකක් පෙරට වඩා තදින් දැනෙන මොහොතක ඔහුගේ දුරකථනයට ඇමතුමක් එනවා. ලංකාවේ ප්‍රවීණ ගී ගායන ශිල්පිනියක් වන නිරෝෂා විරාජිනී ගායන ශිල්පිනියගෙන්. ඇය හරි අපූර්ව ඇරයුමක් කරනවා ඔහුට. ඔහු කවදාවත් හිතන්නට නැතුව ඇති එවන් මොහොතක එවන් ඇරයුමක්. ඇය කියනවා බන්දුලයියේ ඔහුගේ ඇයගේ වචනයෙන්ම බන්දුලයියේ මට ගීතයක් ලියලා දෙන්න මම අනුභූතියක් ඔබට දෙන්නම් ඒ අනුභූතියට අනුව මට ගීතයක් ලියලා දෙන්න කියලා හරි ආදරණීය ඇරයුමක් කරනවා. ඔහු අහනවා මොකද්ද අනුභූතිය මට ලබා දෙන අනුභූතිය මොකද්ද? අනුභූතිය කියන්නේ විෂුවල් එකට. ඉතින් ඔහු ඇය කියනවා කන්දක් උඩ දරු ගැබක් උසෙහි දරාගෙන සුදු වතින් සැරසිලා මහ වැස්සක හිටගෙන ඉන්න ආදරණීය අම්මා කෙනෙක් ගැන කියවෙන ගීතයක් මට ලියලා දෙන්න. මේක මහා අහම්බකාරකයක් වුණත් ඒ අම්මා ඒ ඇය දරුවක් නොමැති විවාහයට පත්වේ නොවි ඉන්න කෙනෙක් වුණත් ඇය කළ ඇරයුම ඔහු බාරගත්තේ ඔබ විවාහ වෙන්නවත් සිතල නැති මොහොතක ඇයි මට මෙවන් ඇරයුමක් කළේ කියලා. ඇය නිහතමානීව කියනවා මම අම්ම කෙනෙක් නොවුනට මේ ලෝකෙ ඉන්න සියලු අම්මල වෙනුවෙන් ඒ අම්මලගේ කුසේ ඉන්න පුංචි බිලින්දන් වෙනුවෙන් තමයි මම මේ ගීතය ඔබට කියන්න ලියන්න. ඔබ ලස්සනට ලියලා දෙන්න මම ඒක ලස්සනට ගයන්නම්. ඒ ආරාධනාවෙන් තමයි මේ ගීතය ලියවෙන්නේ. අපි බලමු ඒ ගීතය මොකක්ද කියලා. සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඳින් ගෙන පැදකුණු නොකළත් සිරියහනේ පෙරුම් පුරාමා කුසට පැමිණි බිලිඳෝ මට රජ පැටියෙක්. ඒ අම්මා කියනවා මේ ලෝකේ අපි අහලා තියෙන සුන්දරම කතාව තමයි අපි අහලා තියෙන ලස්සනම හීනේ තමයි එදා මහමායා දේවීන් වහන්සේගේ කුසට සිද්ධාර්ථ කුමරු පිළසිඳගත් මොහොත. ඇසල හඳ අහසේ බැබලෙන වෙලාවක අම්මා ඉතාමත් හොඳින් යහනට ගියා සැතපෙන්න. ඒ මහමායා අම්මා මහමායා දේවීන් වහන්සේ හරි අපූරු සිහිනයක් දකිනවා. ඒ සිහිනය තමයි සුදු ඇත් පැටියේ ලස්සන සුදු නෙළුමක් අතින් අරගෙන දකුණු ඇලයෙන් ප්‍රදක්ෂිනා කරලා දකුණු ඇලයෙන් මහමායා දේවියගේ කුසට ඇතුළු වෙන මොහොත. මේ අම්මා කියනවා ලෝකෙ කාට නැතත් පුතේ උඹ මට රජේ රජ පැටියේ කියලා ආදරෙන් කියනවා. එදා මහමායා දේවියටත් හිතෙන්නේ නැති මගේ කුසේ ඉපදිලා ඉන්නේ මේ ඉන්දියාව කියන මහරාජ්‍යයේ අනාගත බාරකරුවා කියලා. හැබැයි ඇය කවදාවත් හිතන්න නැතුව ඇති අවුරුදු 2600ක් ගිහිල්ලත් ලෝකෙ කතා කරන උතුම් මිනිසෙක් ඇගේ කුසෙන් බිහි වෙන බව ඇය එදා දැන්නේ නැතුව ඇති. ඉතින් කොහොම වුණත් මේ අම්මා ගැන කියන්න දරුවෙකුට ලෝකෙ ඉන්න උතුම්ම සම්පත ගැන කියන්න තෝරගත්තේ ඒ සිදුහත් කතා පුවත. හංකිති කවමින් කුස තුල සක්මන් කරන නුඹ දඟයෙක් වෙයි. අම්මලාගේ කුසේ ඉන්නකොට ඔබත් මමත් මම පැවිදි වුණත් ඔබ ගිහි වුණත් අපි හැමෝම අම්මගේ කුස තුල
නැත්නම් අම්මගේ බඩේ ඉන්නකොට අම්මට පුංචි පුංචි රිදුම් වේදනාවක් දෙනවා. සමහර වෙලාවට ඒවා පුංචි පුංචි නොවෙන්නත් පුළුවන් මහා විශාල වේදනාවක් වෙන්න පුළුවන්. ලෝකේ තියෙන දරුණුතම වේදනාව කියනවා දරුවේ කුසෙන් මෙලව දකින්න දවස. දරුවේ බිහි වෙන දවස. ඉතින් ඒ දවසේ අම්මා කියනවා මගේ බඩේ ඇතුලේ පුංචි පුංචි වේදනාවක් එනකොට මට හිතෙනවා ඔයා කවදා හරි දවසක හැමතැනම දුවපන් නටන දඟෙක් වෙයි කියලා. එපමණක් නෙවෙයි අම්මා කියනවා මට ඔයා දුවෙක් වුණත් මට ඔයා පුතණු කෙනෙක් වුණත් කමන්නේ මං ඔයාට දෙන්නේ ආදරය කියන ඔටුන්න සෙනෙහස කියන රැකවරණය මම එච්චරයි දෙන්නේ මට ඔයා දුවෙක් වුණත් පුතෙක් වුණත් කමන්නේ ඔයා මගේ දෝතට එන තරුවක් මැණිකක් මට ඔයා රජෙක් කියලා අම්මා කියනවා ඒ විතරක් නෙමෙයි මතු බුදුවන පැතුමන්නේ ලේ කිරි කර පෙව්වැයි උදම්මනන්නට රිසි නැහැ අම්මගේ වෙන ප්‍රාර්ථනාවක් නැහැ අම්මා කියනවා මට මතු බුදු වෙන්න බලාපොරොත්තුවක් නැහැ හැබැයි මට බලාපොරොත්තුවක් තියෙනවා ඔයා මේ ලෝකේ රජ වෙනවා දකින්න ඔයා මේ ලෝකේ බුදු වෙනවා දකින්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එතන මේ ගීය පද රචකයා යොදාගෙන තියෙන්නේ බුදු වෙනවා කියන අදහසින් මේ ලෝකේ ලැබිය හැකි උසස්ම পদවිය මේ ලෝකේ කෙනෙකුට ලබන්න පුළුවන් උසස්ම পদවිය තමයි සම්බුද්ධත්වය ඉතින් ඒ ගීය පද රචකයා කවියා ගායන ශිල්පියා සියලු දෙනාම මේ තෙන්දි බුදු වෙන පැතුමක් නැහැ හැබැයි පුතා බුදු කරන්න දියණිය බුදු කරන්න ඕනේ කියන අදහස අරගෙන තියෙන්නේ ඒ සැබවින්ම බුදු වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි ඒ අය උතුම් পদවියකට උතුම් ස්ථානයකට ලෝකෙ හොඳ මිනිස්සයෝ කරන්න මිනිස්සකම් හදවතේ තියෙන අය කරන්න ඒ විතරක් නෙමෙයි ලේ කිරි කර පෙව්වයි උදම්මනන්නට රිසි නැහැ මම කවදාවත් ඔබට මගේ ඇඟේ තියෙන රක්ත වර්ණ රුධිරය ශ්වේත වර්ණ කිරි කරලා පොවලා මම ඒ ගැන කියේ කිය උදම්මනන්නේ මට ඔයාගෙන මට ඔබෙන් නැවත බලාපොරොත්තු නැ මට මගේ පුතා මගේ දියණිය රජෙක් වෙනවා දකින්නයි බුදු වෙනවා දකින්නයි මට ඕනේ ඒකයි මේ අම්මගේ ප්‍රාර්ථනාව හැම අම්ම කෙනෙක්ම එහෙමයි ඒ නිසා ලෝකේ ඉන්න දරුවන්ට ආදරය කරන සියලු මහා මායාවන්ට මෙය පූජෝපහාරයක් වේවා මේ ලෝකේ දරුවන්ට රජ වෙන්නත් මේ ලෝකේ දරුවෙක්ට බුදු වෙන්නත් නියත විවරණ දුන්නේ අම්මා කෙනෙක්. ඒ නිසා හැම දරුවෙක්ම මේ ලෝකේ ජයග්‍රහණ ලබලා එනකොට සතුටු කඳුළු හෙලන්නේ දරුවෝ දුක් වෙනකොට දුක් සහගත කඳුළු හෙලන්නේ අම්මා විතරයි. ඒ නිසා ලෝකේ ඉන්න සියලු අම්මලට මගේ අම්මටත් ඔබේ අම්මටත් මේ මාතෘ උපහාරයක් වේවා. අම්මාවරුන් මතු බුදු වේවා.